ඉතින් ඔන්න යාළුවනේ ඔයගොල්ලෝ අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ මම අද කතා කරන්න යන්නේ මගේ homemade rechargeable air freshener machine එක ගැන. ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක තමයි මගේ rechargeable homemade air freshener machine එක. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මේක බාහිර පෙනුමෙන් මේ විදිහට තමයි පේන්නේ. ඉතින් යාළුවනේ මේක ඇත්තටම මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මේ ඇතුල ගත්තොත් එහෙම මේ විදිහට තමයි මේකේ පේන්නේ. ඉතින් යාළුවනේ මෙහෙමයි මේකේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරොත් එහෙම අපි මෙතෙන්ද වතුර සහ ෆර්ෆියුම් ඔයිල් එකක් දාලා මේක මේ පියන මේ මෙහෙම රඳවගුවාම මේකේ තියෙන ෆෑන් එක කැරකිලා ඒ ඇතුලේ තියෙන සුවඳවත් වාතය මේ හිල් වලින් එළියට ඇදලා දෙනවා. ඉතින් යාළුවනේ ඒක තමයි මේකේ ක්‍රියාකාරීත්වය. ඉතින් යාළුවනේ මං දැන් ඊළඟට ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මේකට තව අපිට අවශ්‍ය වෙනවා මේ මේකේ ක්‍රියාකාරීත්වය සඳහා තව අපිට උපාංග වර්ගයක් මේකට අවශ්‍ය වෙනවා. උපාංග කියන්නේ තව දේවල් වර්ගයක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට මේක පණ ගැන්වීම සඳහා මේ වගේ මෙතෙන්ට දාන්න පුළුවන් රීචාර්ජබල් බැටරියක්. රීචාර්ජබල් බැටරිය තමයි මම මේකට දැන් යූස් කරන්නේ. රීචාර්ජබල් බැටරියක් අවශ්‍ය වෙනවා මේ විදිහේ. ඒ වගේම තමයි යාළුවනේ දැන් මං ඉස්සෙල්ලා සඳහන් කරා මේකට වතුර දාලා පර්ෆියුම් ඔයිල් දානවා කියලා. ඉතින් මේ තියෙන්නේ වතුර. වතුරත් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ අපිට හොඳ සුවඳවත් අපි කැමති සුවඳක් තියෙන පර්ෆියුම් ඔයිල් එකක් අපිට මේ විදිහේ පර්ෆියුම් ඔයිල් එකක් අවශ්‍ය වෙනවා මේකට දාන්න. ඉතින් යාළුවනේ අපි දැන් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි ඉස්සෙල්ලාම අපි මේ පියන මේ විදිහට විවෘත කරගන්නවා. හරි, ඊට පස්සේ අපි මේකට වතුර දානවා. හරි, මේ විදිහට වතුර දාලා හරි අපි පර්ෆියුම් ඔයිල් එක අරගෙන එකකින් බින්දු කිහිපයක් බින්දු කිහිපයක් අපේ මූඩියට දාගෙන ඒක අපි දාගන්නවා අපේ එයා ප්‍රෙෂර් මැෂින් එකට මේ විදිහට. හරි යාළුවනේ, ඉතින් ඔන්න ওই විදිහට මම දැන් දාගත්ත පර්ෆියුම් ඔයිල් එක දැන් අපි මේක වහලා තියමු. හරි, ඉතින් ඔන්න ওই විදිහට තමයි දැන් අපි අපේ පර්ෆියුම් ඔයිල් එක අපි මේ එයා ප්‍රෙෂර් මැෂින් එකේ වතුර දාපු තැනට දාගෙන වතුරත් එක්ක මික්ස් කරගන්න. දැන් පොඩ්ඩක් මේක මෙහෙම මේ විදිහට මික්ස් කරගමු. මේ විදිහට මික්ස් කරගත්තා. හරි යාළුවනේ, ඉතින් ඔන්න දැන් ඊළඟට අපි මේක මෙන්න මේ විදිහට වහනවා. උගලන්ට කියන්නේ යාළුවනේ සුපිරි සුවඳක් එනවා දැනුත්. සුපිරි සුවඳක් එනවා, නියමයි. ඊළඟට යාළුවනේ අපි කරන්න ඕනි මෙන්න මේ බැටරිය. ඊළඟට මම යාළුවනේ ඔයගොල්ලන්ට ඊට කලින් මම පෙන්නලා ඉන්නම් මේකේ ෆෑන් එක වැඩ කරන විදිහ. දැන් අපි ඒක මෙහෙම විවෘත කළා. අපි මේ විදිහට මේක තියලා අපි මේකට බැටරිය දාමු. මේ විදිහට බැටරිය දාමු. ඔයගොල්ලන්ට පේනවා ඇති ෆෑන් එක මේ විදිහට තමයි යාළුවනේ කැරකෙන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි මේක සෙට් කරමු. අපි يعني අපි මේක පියන වහමු. දැන් අපි ආ ප්‍රෙෂර් මැෂින් එකේ ඉස්සලා අපි බැටරිය අයින් කරලා මේක මේ විදිහට සෙට් කරගන්නවා. රයිට්. හරි යාළුවනේ, ඉතින් ඊළඟට අපි මේකට අපි බැටරිය එන්න මේ විදිහට සම්බන්ධ කරනවා. ඉතින් යාළුවනේ ඕගලන්ට මේ මෙතනින් බැලුවොත් පේන ඇති සාමාන්‍යයෙන් අපේ ෆෑන් එක කැරකෙනවා. ඉතින් මේක යාළුවනේ බැටරිය ටිකක් බහැලා තියෙන එකයි මේ වගේ සාමාන්‍ය වේගකින් කැරකෙන්නේ. නැත්තම් ඕගලන්ට සාමාන්‍ය වේගයක් නෙමෙයි යාළුවනේ, සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වේගයෙන් මේ කැරකෙනවා. ඉතින් තව උන්න වේගෙන් අපිට කරකලා මේක ප්‍රයත්න කරන්න පුළුවන්.
ඉති යාලුනේ ඔන්න මේ විදිහට තමයි දැන් අපි වැඩේ වෙන්නේ. දැන් යාලුනේ ඇත්තටම සුපිරි සුවඳක් එනවා. නියමයි යාලුනේ ඇත්තටම සුපිරිම සුපිරි සුපිරිම සුවඳක් එනවා. ඉතින් මේ මේ හිල් වලින් අපිට සුවඳ දෙනවා උඩට. මේ ෆෑන් එක ෆෑන් එකෙන් ඇතුලේ තියෙන සුවඳ ඇදලා ඇතුලේ තියෙන සුවඳවත් වාතය මේ ෆෑන් එකෙන් ඇදලා මේ හිල් වලින් අපිට උඩට දෙනවා. ඉතින් යාලුනේ මාරම් මාර සුවඳක් තියෙන්නේ. ඇත්තටම යාලුනේ වැඩේ 100ට 100ක් සාර්ථකයි. ඉතින් ඕක තමයි යාළුවනේ මගේ අද වීඩියෝ එක. නැවත දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.